අයිබුවන් ඔයාල හැම කෙනෙක්වම අපේ වීසවන් ෆැමිලි එකට බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ අරගෙන එන වීඩියෝ එක මීට සති කිහිපයකට කලින් අපි වීකෙන්ඩ් එක ගත කරපු හැටි තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයාල කවුරුත් දන්නවා මේ දවස්වල රටේ පවතින කොවිඩ් සිටුේෂන් එක එක්ක අපිට වෙනද වගේ එළියට ගිහිල්ලා පොඩි අය එක්ක විනෝද වෙන්න බෑ කොහෙවත්. හොටෙල්ස් හරි රෙස්ටුරන්ට් හරි ඒ වගේ තැනකට ගියත් හරි පරිස්සමින් තමයි එක්කගෙන යන්න ඕනේ. ඉතින් අපි හිතුවා පොඩි අය ආස කෑම මේ විදිහට යොදාගෙන ෆුඩ් ප්ලැටර් එකක් හදලා එයාලට දෙන්න කියලා. මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය. එතකොට අපි බර්ගර් බන් එකට අවශ්‍ය බන් එක මම කඩේ මිලදී ගත්තේ. එතකොට තව තියෙනවා ගාලික් පේස්ට් එක තියෙනවා. ඒක මම මේ බටර් එකට ගාලික් ග්‍රේට් කරලා තියෙනවා කෙලවරේ සුදු ලුණු. මේ තියෙන සුදු ලුණු ඒක මේ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකේ ස්ලයිසස් කපලා මෙන්න මේ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එක මේක මම කේස් එකෙන් ගත්තේ. ඒ බ්‍රෙඩ් එක මම ස්ලයිසස් වලට කපලා ඒක තමයි උඩ ගාලික් පේස්ට් එක ගාලා අවන් එකට දාලා බේක් කරලා අරගත්තා. ඒක හරි රසයි ඇත්තටම. හදලා බලන්න හරි මලේසියෙන් හදන්නත් පුළුවන් ඒක. එතන මේ තියෙන බර්ගර් පැටි එක බර්ග බන් එකට යොදා ගන්න බර්ග පැටි එකේ තියෙන. ඊට පස්සේ මේ ගර්කින් තියෙනවා, බිත්තර තියෙනවා, තක්කාලි. ඊට පස්සේ මෙතන පළතුරු තියෙනවා, මේදි, ඇපල්, දොඩං, බෙල් පෙපර්ස්. මම පොඩ්ඩක් පාට ගැන හිතලා එක එක වර්ණවලින් තමයි මේ කෑම තෝරගන්නකොට ගත්තේ. මොකද එතකොට අපිට පැටි එක ලස්සනට හදන්න පුළුවන්. එතකොට තව මෙතන තියෙනවා මම මේ තියෙන්නේ මේ සලාද කොළ. මේක හොඳට හොදලා මේ විදිහට තෙත මාත්තු කරන් මේ දාලා තියෙන්නේ. අපේ ගෙදර නැපි නැපි තියෙන නිසා හොඳට මේ පිරිසිදු නැපි එකක් උඩ මේ විදිහට තියලා තියෙන තෙත මාත්තු වෙන්න. ඊපස්සේ චීස් මේ විදිහට ක්‍රිස්කෝ. එයාලා ආස කෑම වලින් තමයි ගත්තේ. ඊපස්සේ කෝන් ෆ්ලෙක්ස් සෝස් තියෙනවා, මයොනීස් තියෙනවා. මේවා තමයි අවශ්‍ය වෙන ද්‍රව්‍ය. පොඩි අයට ගෙදර يعني වෙනසකට එක්ක මේ වගේ දෙයක් කරලා හදලා දෙන්න. මොකද එයාලත් ආස වෙයි. මොකද ගෙදරට වෙලා දැන් හැමදාම ඉන්නවා. කොහෙවත් යන්න නැති වුණාම නිකන් එයාලටත් ඒක නිකන් හරි කම්මැලි. ඒක නිසා මම දැන් මේ ප්ලැටර් එකට පළතුරු ඒ ජාති ටික තියාගෙන තියෙනවා. පොඩ්ඩක් කලර් එක වෙනස් වෙන්න ඕන නිසා මම ඒකට විතර ටිකක් තියාගත්තා. මේ ග්‍රේප්ස් එහෙම නම් දැන් කාලි ඉවරයි කට්ටිය. එතන මේ තියෙන්නේ මම අර කියපු විදිහට ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එක. එතකොට දැන් මේ තියෙන්නේ බර්ගර් බන්ස් හදන්න. බර්ගර් බන් එකට පොඩ්ඩක් ඒක පෑන් එකක් තියලා චුට්ටක් රත් කරලා ගත්ත බන් එක දෙපැත්ත පොඩ්ඩක් කරවෙන්න වගේ. ඊට පස්සේ දැන් මම මේ විදිහට මයොනිස් ගාගෙන ඒකට සෝසුත් ගා ගන්නවා උඩින්. අපේ ගෙදර කට්ටිය හරි වැඩි උදව් කරන්න එනවා කට්ටිය. ඉතින් ඒක නිසා මේ වැඩේ කරන්න ගියාම මේ කරන්න බෑ. ඒකලොන්ට බෙදලා බෙදලා දුන්නාම මේ ඇත්තටම මට කරන්න වැඩක් නැහැ. ඊට පස්සේ අපි මේ විදියට ටොමැටෝ සෝස් එකිනුත් ගා ගන්නවා. ටොමැටෝ සෝස් එකත් ගාගෙන ඊට පස්සේ බර්ගර් පැටි එකෙන් එකක් මේ විදියට තියාගෙන ඒකට උඩින් අපි සලාද කොළ, තක්කාලි ඒ වගේ ಜಾති තියලා මේක සරස ගන්න පුළුවන්. අපේ බබාලා වැඩිය ලුණු කන්න ආස නැති නිසා මම ලුණු දැම්මේ නැහැ. ඊට පස්සේ මේ චිකන් තිබුණා, චිකන් තම්බල මම ෆ්‍රයි කරලා ගත්ත. ඒ චිකන් ටිකකුත් උඩින් තියාගත්තා. මොකද යාලා ආසයි ඒ විදිහට කන්න. ඉතින් එහෙම තමයි බර්ගර් බන් එක මම හැදුවේ. මන් දැන් මේ හදන්න යන්නේ ක්‍රිස්කෝ ටික මේ විදිහට තියාගන්න. මං ඒකට සෝස් එකක් හැදුවා, චීස්, මයොනීස් ඒ වගේ ಜಾති ටිකක් අවලං කරලා. ඒ සෝස් එක ක්‍රිස්කෝ එක කන්න ඒක රසයි, හරිම රසයි. ක්‍රිස්කෝ එක කන්න පුළුවන්. ඒ වගේම චීසුත් තියාගත්ත. යාලා චීස් කන්නත් ආස නිසා චීසුත් ඔය විදිහට තියාගත්තා. මේ දැන් තියෙන්නේ අපි හදාගත්ත ඔක්කොම කෑම ಜಾති මේ විදිහට මේ ප්ලැටර් වල තියාගත්තට පස්සේ පේන විදිය. ඉතින් මම මේ පෙන්වන්නේ කවුරු හරි කෙනෙක්ට අදහසක් ගන්න පොඩි අයට මේ විදිහට හදලා දෙන්න. මොකද හැමෝම පොඩි අය ආසයි. ඉතින් ඒක අදහසක් ගන්න තමයි මම මේ විදිහට පෙන්වන්නේ. කොහොමද
හදා ගන්න පුළුවන් කියලා ලේසියෙන්ම ඇත්තටම මේ හැමදේම ඕනේ නැහැ ගෙදර තියෙන ඕනම මොනවා හරි දෙයකින් අපිට මේ විදිහට හදලා පොඩි අය ආස විදිහට පිළිගන්නන්න පුළුවන් මේ තියෙන්නේ එතකොට මම අර කියපු garlic bread එක ඇත්තටම මේක හරි ලේසි හදන්න අර විදිය මේ විදිහට french bread එකම ඕනේ නැහැ වෙන මොනවා හරි නිකන් අපි ගන්න ගෙදර තියෙන පාන් හරි අරගෙන අර විදිය paste එක හදලා පොඩ බේක් කරලා හරි නැත්නම් oven එකක් එහෙම නැති කෙනෙක් නම් අපිට fire fan එකේ දාලා බේක් රත් කරලා අරගන්න පුළුවන් එහෙම අරගෙන හදලා දෙන්න පුළුවන් බබාලන්ට දැන් මම මේක කට්ටියට කන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ ඊට කලින් අපේ කට්ටිය ඇත්තටම මේක මේ අමුතු ලෑස්ති කරන්න දෙයක් නැහැ කට්ටියක හදන්න ගත්ත වෙලේ ඉඳන්ම කනවා මේ ගොඩක් පළතුරු හැම නැහැ මොකද පොඩ පොඩ කට්ටියම අරගෙන කාලා දැන් ඉවරයි ඇත්තම කෙනු තමයි හොඳ අයියා ඉතින් පොඩි කට්ටිය කන අතරේ මම එකතු වෙලා තිබුණු වාෂන් ටිකත් හොදලා දැන් මේ ලෑස්ති වුණේ සුප් එකක් හදන්න කියලා මොකද මේ මේ දවස් ටිකේම අපේ ගෙදර අවට අපේ අසල්වැසියෝ කීප දෙනෙක්ටම කොවිඩ් හැදුණා ඉතින් ඒක නිසා ගොඩක්ම කෑම කන්න තමයි බැරි වුණේ කට්ටියට කන්න يعني බත් වගේ දේවල් කන්න ආස නැහැ ඉතින් සුප් වගේ වෙන වෙන જાති තමයි කන්න පොඩ්ඩක් පුළුවන් වුණේ ඉතින් ඒක නිසා මම ඒ දවස් ටිකේම සුප් ඒ වගේ මට පුළුවන් විදිහට කෑම හදලා ගිනි හින්දුන්නා දැන් මේ සුප් එක හැදුවේ කලින් දවසේ මම චිකන් සුප් එකක් හැදුවා දැන් අද හදන්නේ මෂ්රූම් දාලා සුප් එකක් මේකට මෂ්රූම් මේ විදිහට මුලින් හොඳට මම තඹගෙන ඊට පස්සේ තමයි එළවලු ටික එකතු කරගත්තේ ඒක පොඩක් බටර් දාලා තෙම්පරාදු කරලා තමයි මෂ්රූම් ටික තඹගත්තේ ඊට පස්සේ එළවලු දාලා සුප් එක හැදුවා ඒ අතරේ මෙයාලගේ ස්කූල් එකේ හෝම්වර්ක් තිබුණා කරන්න කියලා මේ පික්චර්ස් අලවන වගේ ඊට පස්සේ නෝට්ස් කම්ප්ලීට් කරන්න තිබුණා හෝම්වර්ක් තිබුණා ඒ වගේ පොඩි පොඩි වැඩ ටික මේ විදිහට මේ පොත් ටික බලලා යාළුවත් එකතු කරගෙන කපලා දීලා යාළට අලවන්න කිව්වේ අදාළ තැන්වල මේ රූහිට තිබුණ නෝට්ස් වගේක් කම්ප්ලීට් කරන්න එයා ඒව කරා ඉතින් මට දැන් මේ ඇත්තට මම මේ වෙලාවට කිචන් එකේ තමයි මෙයාලව මේ විදිහට තියාගෙන වැඩ කරවගන්නේ මොකද ඒක මට ලේසි මොකද මේ මට මගේ වැඩ කරන ගමන් එයාලවත් මොනවද කියලා එයාලට කෙරෙන්න ඕනි මොනවද කියලා මට ඒක බලන්න ලේසි මේ විදිහට එයාලට වැඩවලට උදව් කරන්නත් ලේසි එතකොට don't pass my pictures I don't I get the size book.
shoes just. I can't wait a lot of time, okay? Okay, okay. My hand is hurting even. Oh. Ruby, bring up. Can you give the pencil for a minute? Never. Then when you want with it, don't ask me. Me, I'm me. Me, what you science book again to me? What? Me, only? Yes. Those are my in my science book. Don't taste them. Okay, okay, okay. I can taste them. No. No. You are very well beaten. Ruby, are you beating our morning? This must go here. And these two must go here. Mommy, we need to write like this. Like this. Right here, mommy, we need to write. But like this, we should paste. Right here, we should paste. I know how to paste. Hey. I can't wait more. Like this. This is the two times. She. දැන් අපේ මෂ්රූම් සුප් එක රෙඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක මම ප්ලාස්ටික් වාෂණය මම ගෙන්න ගත්තා හස්බන්ඩ් කියලා. මොකද මේ දවස් ටිකේම කෑම බීම එහෙම යවන්න ඕන නිසාම මේ වගේ රවුම් සුප් දාන වගේ කන්ටේනර්ස් වලින් ගෙන්න ගත්තා. මේ තියෙන මෂ්රූම් සුප් එක මම ඒක මෂ්රූම් ටික ඇරෙන්න ඉතුරු ඔක්කොම එළවලු ටික හොඳට බ්ලෙන්ඩ් කරලා තමයි දැම්මේ. එතකොට මොකද මේ බොන කෙනෙක් උනා බොන්න ලේසි මේ සමහරු නැත්තම් කෑලි හැපෙනකොට එළවලු කන්න කැමති නැති අය ඉන්නවා. ඉතින් ඒක නිසා මේ සුප් එක එක්ක කන්න මම ලෑස්ති කරා මේ ගාලික් බ්‍රෙඩ්. මේ තියෙන ගාලික් බ්‍රෙඩ් එක මම පොඩ්ඩක් ආයි එයා ෆ්‍රයි එකේ දාලා ගත්තා. එතකොට ආයි ක්‍රිස්පි ගතියට රසට තියෙනවා. ඉතින් සුප් එකයි කෑම ටික හස්බන්ඩ්ගේ අදාළ ගෙවල් වලට ගිහිල්ලා දීලා ආවා. ඒ අතර මට පොඩි අය කේක් එකක් හදලා ඉල්ලුවා. ඉතින් ඒක නිසා චොක්ලට් කේක් එකක් හදන්න තමයි රෑ ලෑස්ති වුණේ. මගේ චොක්ලට් පවුඩර් කලින් ලෑස්ති කරගත්ත තිබිච්ච ටිකේ භාජන ඉවර වුණා. ඉතින් මම එකපාර මේ වගේ කැන්ඩෝස් කිලෝ දෙක හමාරද මන්ද මෙන්න මේ වගේ ලොකු පැක් එකක් ගන්න චොක්ලට් පවුඩර් එක. ඉතින් මේ තියෙන්නේ මට දැන් චොක්ලට් කේක් එක හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය. ඉතින් පොඩි අය සමහරලාට ඉල්ලනවා හදලා දෙන්න කියලා. ඉතින් ඒ වගේ වෙලාවට මම ඉතින් රෑට ටක් ගාලා යාලට ඒ ඕන දේවල් වලින් හදලා දෙනවා ඉල්ලුවාම. මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් කේක් එකට. ඒක බටර් මිල්ක්, ඒ කියන්නේ ඒක අපි ලෙමන් දාලා හදාගෙන තියෙන බටර් මිල්ක් එකක්. එතකොට මේ තියෙන්නේ පාම් පිටි. මම ඒක චොක්ලට් පවුඩර් එකම හලන්න තමයි මම පාම් පිටි එක මෙෂර් කළා. මේ විදිහට පෙරණ උඩට දාගෙන තියාගන්නවා. එතකොට චොක්ලට් පවුඩර් එක එක්කම මට එකට හලන්න පුළුවන් චොක්ලට් පවුඩර්. ඊට පස්සේ බේකින් පවුඩර්, බේකින් සෝඩා. චොක්ලට් කේක් එකක් වුණාම අපි ඒක අර බ්‍රවුන් කලර් එක ලස්සනට එනවා බේකින් සෝඩා දැම්මහම. ඉතින් ඒක නිසා බේකින් සෝඩා, බේකින් පවුඩර් ඒ දෙකම අපි මේ විදිහට මේකට එකතු කරගන්න ඕනේ. මගේ කේක් බඩු මම තියලා තියෙන්නේ කබඩ් එකේ ට්‍රේ එකක. ඉතින් ඒකේ තමයි බේකින් පවුඩර්, බේකින් සෝඩා ඒ ചാති තියෙන්නේ. එතනින් ඒ ටික අරගන්න ඕනේ. Did you put baking soda? Baking powder. Baking soda නේද? Yeah, nothing like baking soda. Mommy, there is something called baking soda. Yes, yes. Now mommy is mixing with her hand. ඉතින් මම පොඩි අය ආසයි කියපු නිසා රෑම මේ විදිහට කේක් එක හදලා තිබ්බා. කේක් එකේ පින්තූර නැහැ මෙතන. කලින් දවසේ අදපු කේක් එකේ ෆොටෝස් නම් ඇත්තටම ගන්න බැරි වුණා. මොකද පොඩි අයත් ඒක කෑව කපාගෙන. මේ එතකොට ඊට පස්සෙන්ද මේ එළවලු එහෙම ලෑසි කරලා තියෙන්නේ අද සුප් එක හදන්න කියලා. අද හිතුවේ එළවලු සුප් එකක් හදලා ඊට අමතරව ඒ ගෙවල් ටිකටම රෑට කෑමට ඉඳියාප්ප එක්ක පරිප්පුයි පොල් සම්බෝලයි මාළු හදනවා කියලා තමයි හිතුවේ. ඉතින් ඒක නිසා මේ එළවලු ටිකත් ඒකට ලෑස්ති කරලා තියාගත්තා හොදලා. ඒ ගමන් මාළුත් මේ විදිහට සුද්ධ කරගත්තා. මාළු ගෙනාපු ටික කපලා ඊට අමතරව ඉස්සෝ ඒ ටික සුද්ධ කරන්න දෙනවා. ඒ ටිකත් ඉතින් ඒ වෙලෙම සුද්ධ කරගත්තා. දැන් මේ තියෙන්නේ
සුප් එක හදන්න මේ විදිහට එළවලු ඔක්කොම කපලා ඒකට වතුර දාගෙන තඹ ගන්නවා ඉතින් දැන් මේ තියෙන්නේ ඒ හදපු පොල් තියෙන්නේ මෙතන පොල් සම්බෝලෙට මෙතන පොල් ලොකු පොල් ගෙඩි දෙකක පොල් සම්බෝලයක් පරිප්පු ඇත්තට මංගාව මෙච්චර ලොකුවට හදන වෙන හට්ටි නැහැ මොකද අපේ ගෙදර අපි යන්නේ මැටි හට්ටි වල ඉතින් මේ මැටි හට්ටි සාමාන්‍ය අපේ ගෙදර හත් දිනාට ඇතින ප්‍රමාණයෙන් තියෙන ඉතින් ලොකු හට්ටි නැහැ ඉතින් ඒක නිසා මාළු එහෙම මේ වගේ ඇල්මිනියම් හට්ටියට හදන්න හොඳ නැහැ ඉතින් ඒ වුණාට මට වෙන ඒ හදන්න හට්ටියක් තිබුණ නැති නිසා ගෙදර තිබුණේ ටික විතරයි ඉතින් නන් ස්ටික් පෑන් උච්චර ලොකු සයිස් නැහැ ඉතින් ඒක නිසා ඔය හට් ඔය දෙකේ ඇතිරි දෙකේ තමයි පරිප්පුයි මාළුයි හැදුවේ හදලා ඒ වෙලෙම උණුවට වාජන වලට බෙදලා මේ ඉඳිආප්පණම් ගත්තා ගෙන්න ගත්තා ඉතින් මේ විදිහට වාජන වලට අසල් වැසියු නිසා අපිට අර තිබිච්ච අයිස්ක්‍රීම් කප්ස් ඒවා මේව තිබුණා ඊට අමතරව මං ගෙන්නගෙන තිබුණා කොහොමත් සුප් වලට එළවලු වෑංජන දාන්න වගේ ඔය රවුන්ඩ් කන්ටේනර්ස් මං ගෙන්න ගත්තා කෑම බෙදන්න ඕන නිසා ඉතින් ඊට අමතරව මේ විදිහට අයිස්ක්‍රීම් කප්ස් වලට තමයි කෑම ටික බෙදුවේ අසල් වැසියු නිසා ඉතින් ඉහා ගෙදර ඉතින් ඒක නිසා එච්චර ඒගොල්ලෝ මොනවත් හිතන්නේ නැහැ අයිස්ක්‍රීම් කප් වල කියලා ඉතින් මේ වගේ භාජන වල ගෙදර තිබිච්ච භාජන වල තමයි එයාලට ඉන්දියාප ටික බෙදලා දෙන්න දුන්නේ මම සුප් එකත් මේ විදිහට වෙනද වගේම බ්ලෙන්ඩ් කරලා ගත්තා මොකද ඇත්තටම කට්ටියටම සුප් එක හොඳයි කියලා කිව්ව රසයි එයාලට ඒක බොන්න පුළුවන් වුණා පහුගිය ටිකේම කන්න බැරුව හිටියේ ඉතින් මේක හරි හොඳයි කියලා කිව්වා ඉතින් මේ විදිහට අපේ අසල්වැසියෝ වගේම අපේ හිතවත් පවුල් 6කට අපිට පුළුවන් හැටියට ලොකුවට නෙමෙයි මේ විදිහට සුළුවට කෑම වේලා ලබා දෙන්න අපිට මේ දවස් ටිකේ අපිට හැකියාව ලැබුණා මොකද මේ අපේ අසල්වැසියෝ එහෙම අපිට හරියට උදව් කරනවා අපිට අසනීපයන් ලෙඩක් දුකක් දරුවන්ට උනත් හැමදේම ඒගොල්ලෝ හොයලා බලනවා අම්මලා තාත්තලා වගේ තමයි මට මේ වටේ පිටේ ඉන්න හැම කෙනෙක්ම අපේ ගෙදර වටේ පිටේ ඉන්න හැමෝම මට ඇත්තටම අපේ මේ ජීවිත හරිම අස්ථිරයිනේ දැන් මේ මොහොතේ අපි හොඳට හිටියට අපිට කියන්න බෑ ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා ඉතින් ඒක නිසා අපිට පුළුවන් විදියට හැමෝම එක්ක හොඳින් සතුටින් සමාදානයෙන් සහයෝගයෙන් ජීවත් වෙන එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මොකද සල්ලි හම්බ කරනවා වගේ නෙමේ මිනිසුන්ව හම්බ කරලා මිනිසුත් එක්ක හොඳින් ඉන්න එක තමයි මං හිතන්නේ ගොඩක්ම වටින්නේ අපිට පුළුවන් කාලේ අපිට පුළුවන් විදියට අනිත් තව කෙනෙක්ට උදව්වක් කරගෙන ඉන්න තියෙනවා නම් කාටවත් කරදරයක් නොවී මං නම් හිතන්නේ ඇත්තටම මේක තමයි හොඳම දේ. ඉතින් මේ විදියට අපි හදපු කෑම ටික හස්බන්ඩ් ගිහිල්ලා බෙදලා දීලා මං ඒ අතරේ භාජන ටික හොදලා හුස්සි අස්පස් කරගත්තා. ඉතින් ওই වීඩියෝ එකත් මෙන්න මේ විදියට තමයි දැන් ඉවර වෙන්නේ. මගේ වීඩියෝ එක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම බොහොමත්ම ස්තුතියි. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට හොඳ වෙයි කියලා වෙනද වගේම. ඉතින් හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් වේවා. පරිස්සමින් සතුටින් ඉන්න.